පින්වත ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව සීලය ගැන විමසා බලද්දී බුදුරජාණන් වහන්සේ මුලින්ම පනවන්නේ සම්මා වාචාවන්. ඒ කියන්නේ යහපත් සත්‍ය වචන සහ ප්‍රිය වචන. අපේ ජීවිත තුළින් සම්මා වාචාවන් දුර්වල කොට ගත්තොත් අපේ සමස්ත සීලයම සෝදාපාලුවට ලක් වෙනවා. වර්තමාන සමාජයේ බොරු කරනවා ගොඩාක්ම වැඩි නිසා එහි විපාකයන් හැටියට බොරු කියනවා ගොඩාක් වැඩි වෙලා තියෙනවා. අනුන්ට චෝදනා කරන්නට, අනුන්ට මඩ ගහන්නට, අනුන්ව රවට්ටන්නට සමහරක් පින්වතුන් තෝරා ගන්න හොඳම අවිය වෙලා තියෙන්නේ බොරු කීමයි. අමෝලික බොරුවක් වුවද එය නැවත නැවත කීමෙන් ඇත්තක්ම වෙලා යන බව කර්මය කර්මඵල විශ්වාසය නොහදන පින්වතුල්ලා තේරුම් අරගෙන තියෙනවා. ලෝකයේ මේ ගමන් කරන්නේ සීලය ගිලුහුණු දුස්සීල භාවයේ තිරිහන් වෙන අනාගත මුර්ග සංඥාවන් දිසාවටමයි. වර්තමානයේ පින්වත් ඔබ යමක් ඇසෙන් දැකලා මිසක් අනුන් සමාජගත කරන දෙයක් කණෙන් අහලා පමණක් විශ්වාස කරන්න එපා. ඒ තරමටම බොරුව සමාජය විනාශ කරන අවියක් වෙලා තියෙනවා. බොරුවත් සමග ද්වේෂයේ වෛරයේ පලිගැනීම මමත්වයේ දැඩි භාවය සහෝදරත්වයෙන් පෝෂණය වෙන බව අපි තේරුම් ගන්න ඕනේ. සමාජයේ නිවැරදි කිරීමේ නාමයෙන් අපි පසුගිය මාස කීපය තුළ ගොඩාක් අකුසල් සිද්ධ කරගත්තා. වාචී කර්ම සහ කාය කර්ම වලට වඩා බලවත් අයහපත් මනෝ කර්මයන් තොග පිටින් අපි රැස් කරගත්තා. මිච්ඡා වායාමයන්ට අදාළව මෙතෙක් සිදු කළා වූ අකුසල් තව තව සිද්ධ කොටගත්තා මදිවට මෙතෙක් නොකළා වූ අකුසල්ද අපි ජීවිතවලට එකතු කොටගත්තා. උතුම් සම්මා වායාමයන්ගෙන් තොරව පින්වතුනි කුමනනම් සම්මා සතියක්ද? කුමනනම් සම්මා සමාධියක්ද? සියල්ල අවසානයේ අපේ මිච්ඡා වාචී කර්මයන්, කාය කර්මයන්, මනෝ කර්මයන් ගේ ඵලය හැටියට බිහි වුණේ තවත් අකුසලේ මාංග විකල දරුවේ පමණක්මයි. දෙවි ගිය මාස කීපය අපි මෙතෙක් නොකළා වූ අකුසල් සිදු කොටගත් මාස කීපයක් කුසල් ධර්මයන්ගෙන් අපි ගොඩාක් ප්‍රමාද වුණා. පටිච්ච සමුප්පන්න විඥානයේ නැමැති තමා තුළම පෝෂණය වෙන වදකයා ඔබට දැනීම් සකස් කොට දුන්නේ සම්මා මාර්ගයේ ඔස්සේ ප්‍රශ්න විසඳෙන දිශාවට නෙමේ. මේ සියලු දුර්වලතාවයන් භික්ෂුව බැර කරන්නේ මනුස්ස අපේ අවිද්‍යාවේ ගිනුමටයි පින්වතුනි. අතීතයේ අපි කුසල් ධර්මයන්ගෙන් ප්‍රමාද වූ නිසාම වර්තමානයේ ඔබ කුසලයෙන් අප්‍රමාදී වෙන්න. සංස්කාර තරාදී අකුසලයේ පැත්ත තව බර වැඩි වුණොත් අපි නොසිතූ පැත්තකින් කුසල් සංස්කාරයෝ ඉදිරියේදී විපාකෙට එන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජයග්‍රහණයන් ලබන්නා සතුරන් ඇතිකොට ගන්නවායි කියලා. පරාජිතයා නිරේතුරුවම පසුතැවීමට කනස්සල්ලටපත් වෙනවායි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ජය සහ පරාජය යම් තැනකද එතන තවත් අවුලක ආරම්භයක් තිබෙනවායි කියලා පින්වතුනි. මේ සටහන් තබන භික්ෂුව තම ජීවිතය තුළින් ලබන ජය සහ පරාජයන් ඉදිරියේ සෑම විටම ජය සහ පරාජයන්ගේ හේතුඵල ධර්මයන් දකිමින් මධ්‍යස්ථ වෙනවා. ජය කියන අන්තය හෝ පරාජය කියන අන්තය මගේයයි නොගෙන මධ්‍යම ප්‍රතිපදාව වෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයම තව තවත් ශක්තිමත් කොට ගන්නවා. එවිට භික්ෂුව තුළ ජය සහ පරාජය විනිවිද දකින විදර්ශනා ප්‍රඥාවේ විජයග්‍රහණයන්මයි මෝදු වෙන්නේ. අපි යම් ලෞකික ජයග්‍රහණයක් ලබා සතුරන් නැති කොට ගන්නවා නම් සත්තකින්ම පින්වතුනි ඒ ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. තවත් අනාගත පරාජයක ආරම්භයක් පමණක්මයි. මේ ලෝක ධාතුවේ සැබෑම විජයග්‍රහණිකයා වෙන්නේ ජය සහ පරාජයන අර්ථයන් දෙකම හේතුඵල ධර්මයන්ට අදාළව දකිමින් සියලු සංස්කාරයෝ අනිත්‍යයි දකින විදර්ශනා ප්‍රඥාවේ විජයග්‍රහණය ලබන්නාමයි. ඔහුව ජයග්‍රහණය කරවන්නට හෝ ඔහුව පරාජය කරවන්නට කාටවත්ම බැහැ. ඔහු ජය සහ පරාජය දෙකින්ම මිදිලයි ජීවත් වෙන්නේ. පින්වත අපි මේ ජීවිතේදීම මෙතනට යන්න වෙනවා.
ඒත් අපේ තෘෂ්ණාවක මහත බලන්නකෝ ජයග්‍රහණය උදෙසා බලය උදෙසා අපි මරා ගන්නමයි හදන්නේ සතරාපායේ පෙනිපෙනි මමත්වයේ දැඩිභාවයට තව තව පොහොර දමා ගැනීමමයි කරන්නේ පින්වත අපි කොච්චර කතා කළත් තේරුමක් නැහැ උතුම් සෝවාන් ඵලයට පත්න වූ සෑම පින්වතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවායි කියන බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ පමණක්මයි මේ මොහොතේ භික්ෂුවට සිහිපත් වෙන්නේ පින්වත කවුරු වැරදි කළත් ඔබ නිවැරදි වෙන්න අද දවසයිති වැරදිකරුවන්ට වුවත් හෙට දවස නිවැරදි ඔබේ යයි සිතන්න එවිට ඔබට පුළුවන් අද දවසේ තව තවත් නිවැරදි වෙන්න පින්වත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය සතුටින් ප්‍රාර්ථනා කරන්න එපායි කියලා රූපය සතුටින් පිළිගන්න එපායි කියලා පින්වත ඔබ රූපය සතුටින් පිළිගත්තොත් රූපය ජරා ව්‍යාධි මරණයන්ටපත් වෙද්දී ඔබ දුකටපත් වෙනවා පින්වත ඔබ සැප දුක් උපේක්ෂා විඳින් සතුටින් පිළිගන්න එපා මේ සැප දුක් උපේක්ෂාව වෙනස් වෙලා යද්දී ඔබ දුකටපත් වෙනවා පින්වත මේ හඳුනා ගැනීම ඔබ සතුටින් පිළිගන්න එපා මේ හඳුනා ගැනීම වෙනස් වෙලා යද්දී ඔබ දුකටපත් වෙනවා පින්වත මේ ප්‍රණීත සහ අප්‍රණීත සංස්කාරයෝ ඔබ සතුටින් පිළිගන්න එපා මේ සංස්කාරයෝ වෙනස් වෙලා යද්දී ඔබ දුකටපත් වෙනවා පින්වත මේ සංස්කාරයෝ හේතුවෙන්ම සකස් වෙන විවිධාකාරෝ දැනීම් ඔබ සතුටෙන් පිළිගන්න එපා මේ දැනීම් වෙනස් වෙලා යද්දී ඔබ දුකටපත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව නොවිලෙන නොඇවිලෙන ලෙස රූපය දෙස බලන්නේ කියලා පින්වත ඔබ කෙසේද අධ්‍යාත්මික සහ බාහිර රූපය දෙස වේදනාව නොඇවිලෙන ලෙස බලන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං පින්වත රූපේ සමුදය රූපේ නිරෝධය මෙලෙස සිහිනුවනින් දකිද්දී අපේ ඉලක්කය වෙන්නේ අවිද්‍යාවමයි අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය වෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මතු කොට ගන්නා උතුම් සම්මා සමාධිමත් හිතමයි පින්වතුනි දැන් ඔබට පුළුවන් ඔබ මෙතෙක් සතුටින් පිළිගත්නා වූ රූපය දෙස කායානුපස්සනාවෙන් බලන්න ඔබ රූපය දෙස කායානුපස්සනාවෙන් බලද්දී කායානුපස්සනාව හේතුවෙන් ඔබ තුල වේදනා සංඥා සංකාර විඥානය සකස් වෙන්න පුළුවන් භාවනාවේදී ආස්වාදයේ අපිව හුරතල් කරන්න පුළුවන් ඒ නිසාම භාවනා නිමිත්ත කෙරෙහි හොඳින් සතිය සිහිය පිහිටුවා ගත යුතුයි ඒ වගේමයි භාවනා ආස්වාදයේ හුරතල් මට්ටු කිරීමට නිරතුරුවම චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාවේ වේවැල වහ වහ ප්‍රයෝජනයට ගත යුතු වෙනවා එවිටයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම තුළින් සතර සතිපට්ඨාන ධර්මයෙන් මොනවට පෝෂණය කළා වෙන්නේ පින්වත සතර සතිපට්ඨාන ධර්මයෝ නිවැරදිව ඔබ තුල වැඩෙයිද ඒ නිමේෂයේදී ඔබ තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙනවා පින්වත සම්මා සමාධිමත් සිතෙන් ඔබ සූදානම් නම් ධර්මය ඔබ සොයාගෙන එනවා ඔබ සම්මා සමාධිමත් සිතෙන් දුරස් වෙනවා නම් ඔබව සොයාගෙන ඉන්නේ අධර්මයෝමයි පින්වත ඔබට සතර අපාය ගැන බියක් නැද්ද එසේත් නැත්නම් ඔබට සතර අපාය ගැන අමතක වෙලාද පිනේ ආස්වාදයක් ඒ වගේමයි පවේ ආස්වාදයක් කියන අර්ථයන් දෙකම අපිට සතර අපාය අමතක කරවෙනවා තිරිසන් ලෝකේ ජීවත් වෙන සත්තු තව සතෙක්ව අමු අමුයේම ගිල දමනවා සර්පෙක් විසින් ගෙම්බේ කටුස්සෙක් ගිල දමන්නේ පණ පිටින්මයි පින්වතුනි මෙවැනි සිද්ධීන් දකිද්දී භික්ෂුව සිතන්නේ අතීත සංසාරයේ මම කොතෙක්නම් පණ පිටින් අනුන්ට බිහිවෙන්නේ නැද්ද කියලා ඒ විඳ මරණීය වේදනාවන් භික්ෂුව නුවණින් දකිනවා
ඒ අතීත සතර අපායේ වින්ද පංච උපාදානස්කන්ධ දුක සිහිනුවණින් දකිද්දී භික්ෂුවට සිතෙන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින සිත ඒ මොහොතේම සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙන සිත කායානුපස්සනාව දෙසටමයි භික්ෂුව යොමු කරන්නේ. පින්වත, රූපය මමයි කියලා ගන්න එපා. රූපය මගේමයි කියලා ගන්න එපා. ඔය රූපය තිබෙන්නේ తాවකාලික ලස්සනක්. ඔය රූපේ තිබෙන්නේ తాවකාලික හැඩයක්. පින්වත, දිව්‍ය ලෝකේ දිව්‍ය විමාන දැන් පිමෙත් පිනති දෙවියන්ගෙන් බොහෝම වේගයෙන් හිස් වෙනවා. මනුස්ස ලෝකේ සහ සතර අපායේ ජනග්‍රහණය දැන් වැඩි වෙනවා. පින්වත, තාමත් සංසාර බියෙන් ඔබේ හිස ගිනි ගත්තේ නැද්ද? සංසාර බියෙන් ඔබේ හිස ගිනි නොගන්නේ නම් ගිනි නිවීමක් ගැන කුමන නම් කතාවක්ද? පින්වත, ඔබේම අවිද්‍යාවේ කලුවරට මුවා වී ඔබේම අතීත සංස්කාරයන්ගෙන් පෝෂණය වෙන විඥානය නැමැති වදකයාට ඔබ ඔබව පාලනය කරන්න දෙන්න එපා. පින්වත්, ඔබ මේ වියරු අසත්පුරුෂ පංච උපාදානස්කන්ධ ලෝකයේ දෙස සිහිනුවණින් බලලා ඔබ පුරුෂ ධෛර්යය ඇතිකොට ගන්න. මාගේ ලේ මස්සම් මැටනහර වියලේවා, මා සතර අපායෙන් නොමිදී මිය නොයමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනේ, මේ හුස්ම ඉහලට අරගෙන නැවත පිට කරන මොහොතේ ඔබේ මගේ මරණය සිදුවිය හැකි කියලා. පින්වත, ජීවිතයත් මරණයත් අතර පරතරය හරීම පොඩි. ජීවිතය සෙල්ලමක් කොට නොගෙන පූජනීය වගකීමක් කොට දකින්න. තෙරුවන් සරණයි.